මැත්තට මදි විසබීජ නැසන කරාබු නැට තෙල් තියෙන ක්ලෝගාට් වලින් මදින්න ඕනේ. නවුත් ක්ලෝගාට්. තරංගාවලිය ගැන කතාවරොත් මම හිතන්නේ ඇත්තටම ගොඩක් සතුරුදායක තරංගාවලියක්. මම හිතන්නේ අපි තරංගාවලි තුනක් පරාජය වුණාට පස්සේ අපිට අවස්ථාවක් හම්බුනේ තරංගාවල ජයග්‍රහණය කරන්න. ඉතින් මම හිතන්නේ ඒක ලොකු විශේෂත්වයක් තියෙනවා. මගෙත් පළවෙනි තරංගාවලිය නායකයෙක් විදිහට කටයුතු කරන, ඒ වගේම නවක මුහුණු කීපයක් අපි දැක්කා ඒ තරංගාවලිය. මම හිතන්නේ ජයග්‍රහණය කරන්න ගොඩක්ම ලොකු හේතුව තමයි නවක මුහුණු ගොඩක් වෙලාට අපිට ඒගොල්ලන්ගේ හැකියාවන් පෙන්වුවා. උදාහරණ ගත්තොත් ලසිත් තැඹුල්දෙනිය, ඒ වගේම ඔසඳ ෆර්නාන්ඩෝ, විශ්ව, ඒ වගේම කසෝන්, ඒ හැමෝම ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන්ස් ගොඩක් තිබ්බා ඒ තරංගාවලිය. ඉතින් මම හිතන්නේ මේක අපි ගත්තොත් මේක මුළු ටීම් වර්ක් එකක්, හැමෝම ගොඩක් එකතු වෙලා සෙල්ලම් කරපු තරංගාවලියක්. මම හිතන්නේ ගොඩක් වෙනසක් තිබ්බා පසුගිය තරංගාවලියට වඩා. මොකද කණ්ඩායම හැංගීමෙන් ගොඩක් කට්ටිය ක්‍රීඩා කරා. මම හිතන්නේ ඒක තමයි තරංගාවලියේ ජයග්‍රහණයට ගොඩක්ම ලොකු හේතුව වුණේ. අතනම කිව්වොත් කුසල් ජනිත් ගේනීම, මම හිතන්නේ ඒක ඇත්තටම ගොඩක් ලොකු දෙයක් කණ්ඩායමට අපිට එදා පළවෙනි තරගයේ ජයග්‍රහණය කරන්න ලැබුණු. මම හිතන්නේ ඒකෙන් පස්සේ අපි ගොඩක් තව මොටිවේට් වුණා. ඒ වගේම ලසිත්ගේ පන්දු යවීම පළවෙනි තරගයේ, ඒකෙන් අපේ කණ්ඩායමට ජයග්‍රහණය කරා. ඒ දෙන්න ගොඩක් මඟ පාදලා දුන්නා. අපි දෙවෙනි තරගය ගැන ගත්තොත් මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට හැම තරගයේම පිටිපස්සේ හිටියත් මම හිතන්නේ අපි ගොඩක් වෙලාවට අපි ආයිත් නැවත කණ්ඩායම මේ තරගයට අවතීරුණා. මොකද මම හිතන්නේ වේග පන්දු යවන්නන් ගැන කතාවරොත් ඔවුන් හැමතිස්සෙම අපිට කණ්ඩායමේ තරගාවලිය රැඳී ඉන්න අපිට ගොඩක් අවස්ථාවන් ලබා දුන්නා. ඉතින් මම හිතන්නේ සුරංග, විශ්ව, ඒ වගේම කසුන්, ඒ සියලු දෙනාගේම පන්දු යවීම එක්ක මම හිතන්නේ අපිට ගොඩක් ලේසි වුණා. පිතිකරු විදියට ලොකු ටාගට්ස් අපිට හම්බුන්නේ ගහන්න අඩු ලකුණු ප්‍රමාණයක් තමයි හම්බුනේ. ඉතින් දකුණු අප්‍රිකාවේ දිදී දකුණු අප්‍රිකාව තරඟ 2.0ක් ලෙස ජයග්‍රහණය කරන්න ලැබිච්ච එක මම හිතන්නේ අපිට ගොඩක් ලොකු සතුටක්. ඒ වගේම මේ විදිහටම දිගටම ක්‍රීඩා කරන්න, කණ්ඩායම එකමුතු තියාගෙන ක්‍රීඩා කරන්න ඉදිරි තරගවලදීත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතන්නේ මට දැක්වූ සහයෝගයටත් ඇත්තටම ගොඩක් ස්තුති කියලා මම කණ්ඩායමට කියනවා. Thank you Dimuth. Now the floor opens for